music. අයිබෝවන් නිරුක්ෂ කුමාර ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසේ අද දින මේ මාධ්‍ය හමුව පවත්වන්න අපි සූදානම් කරේ. අපි දන්නවා ඊයේ දිනේ වෙද්දී මේ රටේ වඩාත් කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් වුණා පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අපි දන්නවා ඊයේ දිනට අවුරුදු 5ක් පිරෙනවා. ඉතින් මුලින්ම අපි පක්ෂයක් විදියට අපි ඒ පාස්කු ප්‍රහාරය හරහා ඒ ප්‍රහාරයේ විඳිතයන් වුණ, ඒ වගේ මේ ප්‍රහාරයට ලක් වෙලා මිය පරලොව ගිය, ඒ වගේ මේ වෙද්දී ආබාධිත සහ පූර්ණ වශයෙන් ආබාධිත සියලු දෙනාටම පක්ෂයක් විදියට අපි අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලාගෙන හිටියා දැන් මේ ප්‍රකාශ, දැන් මේ සිදුවීම සිදු වෙලා අදට වසර 5ක් වෙන විටත් ඒ විඳිතයන්ට තවමත් මේ රට තුල ඒ ප්‍රහාරය කරේ කවුද, ඒ විඳිතයන්ට වන්දි මුදල පවා මේ වෙනකන් නොලැබී මේ තත්ත්වයකට පත් වෙලා තිනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට අපි අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මොකද අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය දඩමීම කරගෙන අපි දැක්කා ජනාධිපතිවරු පත් වුණා. හරිද? එතකොට ඒ ජනාධිපතිවරු බලයට පත් වෙලා තනිකරම මේ පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ආවේ. හරිද? එතකොට ඒ කරේ තියාගෙන බලයට පත් වෙච්ච ඒ ජනාධිපතිවරුන්වත් ඒ ප්‍රහාරයට ලක් වෙච්ච ඒ කතෝලික ජනතාවට ඒ පිරිස්වලට සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ. ඒ වගේම ඒ ප්‍රහාරය එල්ල කරපු ඒකට උඩගෙඩි දීපු ඒ මහමොළකාරයා කවුද කියන එකවත් තවම හඳුනගෙන නැහැ. අඩුම ගානේ මේ වෙනකන් ඒ ප්‍රහාරයට ලක් වෙලා මිය පරලව ගිය ඒ පිරිස්වලට වන්දි මුදල් දීලා නැහැ. එතකොට තුවාල වෙච්ච පිරිස් ඉන්නවා. එතකොට කුඩා දරුවෝ ඉන්නවා. හරිද? එතකොට විදේශිකයන් ඉන්නවා. මේ කාටවත් තවම සාධාරණයක් සිද්ධ වෙලා නැහැ. එතකොට මේ ප්‍රාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ජනාධිපතිවරු පත් වුණා, ආණ්ඩු පිහිටෙව්වා. හරිද? අපිට දැන් මේක දැන් අපි දැන් මේ පහුගිය අවුරුදු දෙක තුන තුළ මේක පොඩි මේ පක්ෂ දේශපාලඥයෝ දේශපාලන නායකයෝ මේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරේ නැහැ. දැන් නැවත සැරයක් අවුරුදු 5ක් ගියාට පස්සේ නැවත සැරයක් මේ ප්‍රාස්කු ප්‍රහාරය කරලියට ඇවිල්ලා තිනවා. දැන් අපි බැලුවා ඇයි මේක දැන් කරලියට ඇවිල්ලා තින්නේ මේ අල්ලපණල්ල ඇස්සේ. අපි දන්නවා දැන් එළබිලා තියෙනවා මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. අපි දන්නේ ඒක ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියන එක. මේ කෙසේ වුණත් අද නැවත සැරයක් මේ මැතිවරණය ඉලක්ක කරගෙන මෙන්න මේ ප්‍රාස්කු ප්‍රහාරය නැවත එළියට ඇවිල්ලා තිනවා. හරිද? එතකොට දැන් මේක නැවත සැරයක් කරේ තියාගෙන යන්න යනවා. හරිද? අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට මේ රට පාලනය කරපු මේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අපි දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අපි දැක්ක අධිකරණයේ හරහා ඒ විඳිතයන්ට දඩමුදලක්, ඒ කියන්නේ වන්දි මුදලක් ලබා දෙන්න කියලා අධිකරණය නියෝග කරා. අපි දන්නේ මේ වන්දි මුදලෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙවලා තින්නේ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කියනවා එළබෙන මැතිවරණයේදී ඔබතුමා ඔය ජනාධිපතිවරණයට හෝ ඔය පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉල්ලලා සූදානමක් තිනවනේ. අපි දන්නවා ඒ මැතිවරණයට ඉල්ලනකොට බොහෝ මුදල් වියදම් කරනවනේ. ඒ නිසා කරුණා කරලා ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරණයට එමන් නැත්තම් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවනම් ඉස්සල්ලාම ඔබතුමා කරන්න ඕනේ අර උසාවියෙන් නියෝග කරපු දඩමුදල ගෙවන එක. ඒක ගෙවලා ඉවරලා තමයි ඔබතුමා දවසර ඡන්දය ඉල්ලන්න ඕනේ. මොකද මුලින්ම කරන්න ඕනේ ඔබතුමා එතෙන්ට සාධාරණීකරණ එක. හරිද? ඒ නිසා වග කිය යුතු. අපි දන්නවා වග කිය යුතු කිව්වට අපි දැක්කනේ එතුමාගේ වගකීම. හරිද? එතුමාගේ වගකීම අපි දැක්කනේ. හරිද? ඒ නිසා අපි කියන්නේ සදාචාරයක් තියෙනවා නම් වහාම මේ විඳිතියන්ට. මොකද ඔබතුමා ජනාධිපතිවරයා යටතේ ඉන්නකොට තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ නිසා නැවත සැරයක් ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට හෝ ඉල්ලන්න කලියෙන්. හරිද? මම දන්නානේ මේ මැතිවර ඉල්ලද්දී මුදල් වියදම් වෙනවනේ. මං කියන්නේ ඒ මුදල් වහාම බැර කරන්න ඕනේ අර අධිකරණයේ නියෝගය කරපු ඒ වන්දි මුදලට.
ඒ වන්දි මුදල ගෙවල ඒ විින්දිතයන්ට ඒ ආාධිත වෙච්ච ඒ මරණය පත්තච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ. ඒම කරලා තමයි එබතුමා මැතිවරණයකට එන්න ඕනේ. හද එනිසා බොහොම වගකීමෙන් අපි කියනවා ඔබතුමා නැවත එහෙම එනවනම් මේ විින්දිතයන්ට වගකීම හිත කරන්න විින්දිතයන්ගේ ඒ අධිකරය නියෝග කරම වන්දි මුදල ගවන්න කියනක. ඒක කතන්දරය එහෙම දිවිච්චාව දැන් නැවත සැරයක් මේ පාස්තු ප්‍රහාරය දඩමීම කරගන දැ අපි දැක්කා විවිධ පක්ෂ විවිධ ක්‍රියාකාරී නැවත සැරයක් මේක බෝලේ ඒ පැත්තට ගහනවා මේ පැත්තට ගහනවා අර පැත්තට ගහනවා ගහල මේක එක පැත්තකට ලඟු කරලා දේශපාලන වාසි ගණ්ඩ යන්නේ. අපි දැක්ක දැන් ඊයේ පෙරේද අපි දැක්කා දැන් මේ පාස්කු ප්‍රහාරය එනකොට හිටපු ජනාධිපති දැන් වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එතකොට අගමැතිවරයා හරිද එතකොට මෛත්‍රී සිරිපාල සිරිසේන මහත්තයා ජනාධිපති ඉරස මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බලයට පත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා අගමැතිවරයා වුණා ඔය සරත් වීරසේකර මහත්තයලා එතකොට ඒ වගේ විශාල පිරිස් අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන පිරිස් මේ බලය හිටියනේ හරිද අපි දැක්කනේ මේ පාස්කු ප්‍රහාරය වුණා වෙච්ච වෙලාව ඉඳලම මේක සම්පූර්ණයෙන්ම දේශපාලන එජෙන්ඩහකට දේශපාලන න්‍යායපත්‍රයකට අරගෙන අපි දැක්කන්නේ මේ රටේ මුස්ලීම් සාමාන්‍ය මුස්ලීම් මිනිස්සු දඩමීම කරගෙන ඒ ගෙවල්ලොලට ගිහිල්ලා ඒ මුස්ලීම් පල්ලිවලට ගිහිල්ලා ඒ මුස්ලීම් ගෙවල්ලොලට ගිහිල්ලා අපි දැක්කන්නේ අර ඒ මිනිස්සු කේක් කපන්න දිවිච්ච පිහියක් ළඟ තියාගත්තා කියලා අතව ගුඩ ගත්තා හරිද එතකොට අපි දැක්කනේ රිචාඩ් බදුර්දීන් අත්තටම ගුඩ ගත්තා රිචාඩ් බදුර්දීන්ගේ මල්ලි අපි දැක්කනේ හිජාස් ඉස්බුල්ලා අත්තරන් ගොඩ ගත්තා හරිද ඒ වගේ විවිධ මේ පැති අත්තරනෝට අරගෙන මේක වෙන වෙන පැතිවලට අරන් යන්න නැදුවනේ හරිද අපි දැක්කනේ මේක එක එක විවිධ පැතිවලට අරන් ගිහිල්ලා දැන් එහෙම අරන් ගියේ ඒ පිරිස්ම අද ඇවිල්ලා කියනවා පාස්කු ප්‍රහාරය අරයා කරා මෙයා කරා අර පැත්ත කරයි කියලා අපි අහනවා එතකොට ඕගොල්ලෝ බලයේ ඉන්නකොට ඔය චෝදනා කරන පිරිස්සු ඇයි අත්තරනෝට අරගෙන මේකට විමර්ශනය සිද්ධ කරේ නැත්තේ දැන් අපි දැක්කා දැන් ඊයේ පෙරේද ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා කාදිනල්තුමා හම්බෙලා බාර දෙනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවම ඒගොල්ලෝ මේකට සාධාරණ ඉෂ්ට කරනවා කියන එක අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා කියලා බාර දුන්නා හරිද අපි දැක්කා දැන් වර්තමාන ජනාධිපතිවරයා අපි දැක්කා පහුගිය කාලේ කිව්වා මේක ජාත්‍යන්තර සහාය අරගෙන ජාත්‍යන්තර පොලිසිය වලට අරන් ගිහිල්ලා මේකට සහයෝගයක් මේක හොයලා දෙනවයි කියලා අපි අහනවා මේක හොයලා දෙනවයි කියලා තවමත් මේ කතෝලික ප්‍රජාවට මේ විින්දිතයට පොරොන්දුන දෙන්නේ හරිද මේක ඇයි මේ දැන් මේ බලයේ ඉන්න දැන් බලයේ දැන් වර්තමාන ජනාධිපතිවරයාට බලය තියෙනවා හරිද අපි දන්නවනේ දැන් වර්තමාන ආරක්ෂක ඇමතිවරයා පොලිසිය බාර ඇමතිවරයා පොලිසිය බාර ඇමතිවරයා අපි දැක්කනේ හැම තැනම මේ දැන් යුක්තිය මෙහෙම පටන් අරන් දිනවා මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කරන්න මං කියනවා ටිරාන් නලස් මහත්තයාට අපි ඔබතුමා දැන් මෙන්න ඔබතුමාට අවස්ථාව හරිද ඔබතුමාට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා දැන් වෙන්න පුළුවන් නම් මහමුලකාරයෝ හොයලා කවුද මේ ප්‍රහාරයේ එල්ල කරේ එහෙම කියලා මේ විින්දිතයන්ට මේ කතෝලික ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට කරන්න එනිසා මේක ඔබතුමාලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවිධ පම්පෝරි ගහන්න එපා අපි මේක අපි අහම මේක අල්ලනවා අපි මේ අපේ මේ අපි ඉස්සරහට කියන අපේ ආණ්ඩුවක් ආම අපේ කෙනේ ජනාධිපති වුණාම අපි මේකට සාධාරණ ඉෂ්ට කරනවායි කියලා මේ මොහොතේ කියන්න එපා මොකද දැන් ඔබතුමාලා අතේ බලය තියෙන්නේ හරිද අපි දැක්කා දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න විවිධ මන්ත්‍රීවරු විවිධ ප්‍රකාශ කරනවා දැන් අපි දැක්කද ඊයේ පෙර දැන් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අර ජාතික ලයිස්තුවේ ඊබ්‍රහීම් නානගේ කතන්දරය යනවා දැන් අපි දැක්කා ඊබ්‍රහීම් නානගේ ඒ ජාතික ලයිස්තුවේ ඉඳපු ඒ පුතු දෙන්න මේ ප්‍රහාරයට සම්බන්ධයි කියන එක අපි කියනවා මේකට මේ එක එක පාර්ශවවල ඉන්න මේ මන්ත්‍රීවරු මේ දේශපාලන නායකයෝ එක එක්කෙනාට චෝදනා කරගන්න නැතුව ඇයි මේකට මේ දැන් ආණ්ඩුව යටතේ පොලිසිය තියෙන්නේ අධිකරණය තියෙන්නේ ඇයි මේකට සාධාරණීෂ්ට කරන්න බැරි ඒ නිසා අපිට මේක පේන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන ගේම් එකක් දේශපාලනය මේ පාස්කු ප්‍රහාරය දඩමීම කරගෙන මේක හරහා බලයට එන වැඩපිළිවෙලක් තමයි මේ හදන්නේ හරිද එනිසා අපි දන්නවා පාස්කු ප්‍රහාරය
මේ ප්‍රහාරය එනකොට හිටියේ වර්තමාන ජනාධිපතිවර ඇයටතේ ආණ්ඩුව ඊට පස්සේ ඒක සාධාරණ ෂ්ට කරනවයි කියල තමයි පොදුජන පෙරමුණ ඇතුර ගොටා බේරාජ පක්ෂ මහත්තය බලටාවේ ඇත එතකොට සජිත් ප්‍රේමදා සමහත්තය ඒ ආණ්ඩුව හිටිය ජනතාව විමුත්ති පෙරමුණත් ්‍යාපාන ආණ්ඩුව එක සම්බන්ධ වෙලා හිටිය මේ කාල කිසිම කෙනෙක් මේකට සාධාරණිෂ්ට කරේ නෑ. හරිද? එහෙම නැතුව මේක දැන් දඩමීම කරගන්න මේගොල්ලන්ගේ බලය ලබාගන්ඩ මේ සැරින් සැරේ ඇවිල්ලා ඒකට සාධාරණ ෂ්ට කරදි කරනවා කියලා ප්‍රකාශනය කුත් කරනවා. අපි තැන අපි දැක්කනේ කාජිනෙල්තුමා කිව්ව ප්‍රකාශයක් කරා එතුමත් ගෝඨාභය රාජපක්ෂට රැවටුනය කියලා. ඉතින් අපි තන්නේ නැවත සැරයක් ඉදිරියට කාජිනෙල්තුමා රැවටෙන් හදන්නේ. හරිද? එනිසා අපි කියන්නේ මේක ඇවිල්ල සම්පූර්ණයම දේශපාලන ගේම් එකක්. හරිද?